පැහැර ගැනීමට ලක්වූ බව පැවසන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති නිලධාරිය ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඇය ඊයේ දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටි අතර පැය පහකට අධික කාලයක් එහිදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා. පසුගිය 8 වනදා ඇය මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටියේ අධිකරණයේ නියෝගයක් අනුවයි. ඒ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් ඊයේ දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු වාර්තා කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ පළමු දිනේදී මෙම කාන්තාවගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවයි. එසේම එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊයේ දින නියෝග කර සිටියේ අදාළ කාන්තාවට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 12 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි. මේ අතර අදාළ කාන්තාවට පහර දීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුව ඇද්දැයි යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.